ලෝකයේ මේ ශිෂ්ටාචාර මිනිසුන් ජීවත් වෙන ඕනෑම තැනක මේ පෘථිවිය ඇතුලේ අපිට හොයාගන්න පුළුවන් දෙයක් තමයි සබන්. අපි දන්නවා උදේ පාන්දර සිට රාත්‍රී වෙනකම් අපි ජීවිතේ හැම අවස්ථාවකදීම සුද්ධ පවිත්‍ර කිරීම සඳහා, ඇඳුම් සේදීම සඳහා, ස්නානය කිරීමේදී මේ සබන් පාවිච්චි කරනවා. නමුත් ගොඩාක් ඈත අතීතේ මේ කෘතිම සබන් පැමිණෙන්නට පෙර මොනවද අපි පාවිච්චි කරන්නට ඇත්තේ? ඔබ අසතිබිනවනේ මේ කුවේණි කුමරිය රෙදි වියමින් හිටියා කියලායි අතීත කාලයේදී විජය රජතුමා පැමිණෙන අවස්ථාවේදී. ඉතින් මේ නිෂ්පාදනය කරපු ඒ වස්ත්‍ර සෝද පවිත්‍ර කරගන්නට ඇත්තේ කොහොමද? අපි ස්නානය කරගන්න මොනවද භාවිතා කරන්නට ඇත්තේ? මේ අවස්ථාවේදී තමයි අපිට මතක් වෙන්නේ මේ ගස් කොළන් වලින් ලබා ගත්තා වූ මේ සබන් වැනි ද්‍රව්‍ය. මෙතෙන්දී ඉතා වැදගත්ම ශාකයක් අපි හඳුනා ගන්නවා, මේ ගස් පෙනෙල නමින් හඳුන්වන ශාකය. මේ ගස් පෙනෙල තරමක වෘක්ෂයක් හැටියට තමයි වැඩෙන්නේ. මේ ගස් පෙනෙල ගසේ ඵලය, එහෙම නැත්නම් ගෙඩි අපි පාවිච්චි කරලා තියෙනවා පරම්පරා ගණනාවක් තිස්සේ මේ සබන්, එහෙම නැත්නම් මේ සෝදා පවිත්‍ර කිරීම සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන්. ඔබ දැනටමත් දැකලා ඇති මේ ගසේ ගෙඩි, මේ ගෙඩි වේලලා ඊට පස්සේ ඇතොස්සේ මේ බීජ ඉවත් කරලා තමයි අපි සෝදා පවිත්‍ර කිරීමට සබන් වශයෙන් පාවිච්චි කරලා තියෙන්නේ. මේ සඳහා හුඟක් ඈත අතීතයේ සිටම්ම වාර්තා වුණු කරුණු අපිට හොයාගන්න පුළුවන් වෙලා තිබෙනවා. ඉතින් මේ ගස ශ්‍රී ලංකාවේ හුඟක් වෙලාවල වියලි ප්‍රදේශවලත්, ඒ වගේම අතරමැදි කලාපේත් වාර්තා වෙනවා. දැනට අවුරුදු 50කට 60කට ඉස්සෙල්ලා මේ විද්‍යාඥයෝ කියනවා මේ ශාකය ශ්‍රී ලංකාවේ සුලභව තිබුණා කියලා. නමුත් දැන් බලනකොට දවසින් දවස මේ තුරන් වෙලා යන ගති ලක්ෂණකුත් පෙනෙන්නට තිබෙනවා. ඉතින් මේ ගස් පෙනෙල ශාකය අනිත් පැත්තෙන් බලපුවාම ඖෂධීය වෘක්ෂයක් හැටියටත් අපි හඳුනා ගන්නවා. මෙහි අමු ඵලය, ඒක පරිණත වෙන්න ඉස්සෙල්ලා යමු ඵලයේ පලාවරණ, එහෙම නැත්නම් බීජීවත් කරන ලද කොටස් අරගෙන ශරීරයේ ඇතිවන ඉදිමුම්, අපි කියනවා දැන් ගෙඩි වගේ අවස්ථාවලදී ආලේප කරලා සුවපත් කරගත්තු බවට දේශීය වෛද්‍ය චාරිතුමාලා ප්‍රකාශ කරලා තිබෙනවා. මේ ශාකය සමගම එහිට ළඟ නෑදකන් තියෙන සහෝදර ශාකයකුත් අපි දකිනවා. මේ තමයි කහ පෙනෙල නමින් හඳුන්වන ඖෂධීය ශාකය. මේ ගස් දෙක බැලූ බැල්මට වෙනස අඳුරගන්නට පුළුවන් එහි පත්‍ර, ඒ වගේමයි දළු දිස බලනකොට. ඉතින් මේ ගස් පෙළෙන ශාකයේ ගෙඩි තමයි අපි ඔය සබන් වටේ වශයෙන් පාවිච්චි කරන්නේ. මේ ශාක දෙක අඳුරගැනීමතු ඔබට ඉතා වැදගත් වෙනවා, මේ වගේ මේ විද්‍යාත්මක ගති ලක්ෂණ. එතකොට අපි ගස් පෙළෙන ශාකය වෘක්ෂය අපි හඳුන්වන්නේ සැපින්ඩස් ඉමාජිනේටස් කියන විද්‍යාත්මක වදනින්. දැන් සැපින්ඩස් කියන වචනයෙන් හේතුව එක පැත්තකින් මේ සැපින්ඩේසි නැමැති පෙනෙල කුලයට අයිති ශාකය. එතකොට ඉමාජිනේටස් කියනකොට ඔබට මතක් වෙනවා ඇති මේ මම ඔබට මම පෙන්නනවා මේ ඇත්තසම මේ පත්‍රිකාවක් ගස් පෙනෙල ගසේ මේ පත්‍රිකාවේ අග කොටස වෙනත් දැන් අපි හිතමුකෝ මේ බෝධි වෘක්ෂයේ බෝ පත්‍රයක නම් අග ලස්සනට දිගට උලක් වගේ තියෙනවා. දැන් මෙහි ඇතුළට නැමිලා තමයි තියෙන්නේ. මේ ලක්ෂණය තමයි අපි ඉමාජිනේට් කියලා කියන්නේ විද්‍යාත්මකව. ඉතින් මේ පත්‍රයේ අග දෙක ඇතුළට නැමිලා තියෙන නිසා සැපින්ඩස් ඉමාජිනේටස් කියන නමින් තමයි ගස් පෙනෙල වෘක්ෂ අපි හඳුන්වන්නේ. ඒ වගේමයි කහ පෙනෙල අපි හඳුන්වනවා සැපින්ඩස් ට්‍රයිෆෝලියේටස් කියන විද්‍යාත්මක නාමයෙන්. ඒ අනුව එක වෘක්ෂ දෙකක්. ඔබ දන්නවා මේ ගස් පෙනෙල ශාකේ පමණක් නොවේ අපි කහ පෙනෙල ශාකයත්, ඒ වගේම මේ සැපින්ඩීසිය කුලේ සියලුම ශාක වැල් පෙනෙල පවා අපේ ආයුර්වේද ඖෂධීය ශාක වශයෙන් තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. මේකට හේතුව මුකක් දේශීය ඖෂධ වශයෙන් මේ ගස් වල කොළ පොතු වගේ දේවල් ඵලය පවා ගෙඩිය පවා පාවිච්චි කරලා තියෙනවා. විශේෂයෙන්ම ගස් පෙළෙන ශාකයේ අමු ගෙඩි තලල අරගෙන එහි වටේට තියෙන පලාවරණය, ශරීරයේ ඇතිවෙන ගෙඩි වගේ දේවල්, විශේෂයෙන්ම ගෙලාශ්‍රිතව ඇතිවන ඉදිමුම් වගේ අවස්ථාවලදී පාවිච්චි කරලා තියෙනවා ඒවා සුවපත් කිරීම සඳහා. ඊට අමතරව කහ පෙළෙන උනත් අපි හිතමු යම්කිසි අවස්ථාවකදී මේ දේශීය වෛද්‍ය ක්‍රමයේදී ඔබ දන්නවා ඔබ අසා තිබෙනවා මේ වමන කරනවා රෝගියාට. ඒ වමන කරනකොට අපි වමනකරණය කියලා කියනවා. මේ වමනකරණය සඳහා මේ කහ පෙනෙල මෙන්ම ගස් පෙනෙල ශාකයේත්
සමහරලට පොතු යෝගෙමයි ඵලය භාවිතා කරලා තියෙනවා. මේ අනුව මේ සැපින්දීසි එහෙම නැත්නම් පෙල්ල කුලියේ සියලුම ශාක ඖෂධ සඳහා පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේමයි ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක ලැබිස්තු වී වැජබෙනවා මේවා බිහිත් පැල ඇති වශයෙන්. දැන් සැපොනින් වගේම සැන්ගුවරනීන් නමින් හඳුන්වන සොබා රසායනික සංයෝගයකුත් මේ ගස්පෙළන ශාකේ නිෂ්පාදනය කරනවා. උඹට පේනව නේද ගස්පෙළන ශාකයේ කොයිතරම් හොඳ රසායන විද්‍යාඥයෙක්ද කියලා? මේ වගේ සොබා රසායනික සංයෝගය නිෂ්පාදනය කරන්න හැකියාව තිබීම පිළිබඳව. ඒතර සැන්ගුවරනීන් කියන සංයෝගයේ අයිති වෙන්නේ ඇල්කොලොයිඩ් කාණ්ඩය යටතේ. මේවා ලෝකේ පිළිගත් ඖෂධීය සංයෝග හැටියට තමයි සොබා දහම විසින් නිෂ්පාදනය කරන ලද පිළිගන්නේ. මෙවැනි සංයෝග නිෂ්පාදනය කරන නිසා නැවත වතාවක් නවීන විද්‍යාත්මකව වුවත් නවීන වෛද්‍ය ප්‍රතික්‍රමවලදී වුවත් ගස්පෙළන ශාකයේ ඖෂධි ශාකයක් වශයෙන් නිරන්තරයෙන් අතීතයේ වර්තමානයේ මෙන්ම අනාගතයේදීත් වැජඹෙන බව අපිට පැහැදිලිවම දකින්න ලැබෙනවා. ඔක පොඩි ගොන්තු සබන් පෙනවාගේ. ආහ්. කියන්න බලන්න සබන් පෙනවාගේ. ඈ. ඒ කොහමද සබන් පෙනවන්නේ? ඒක ඉන්නේ පොඩි ගොන්තු කොට සබන් පෙනවාගේ මතු වෙනවා. ආහ්. හරි. ඊට පස්සේ ඒක තමයි ඇඟිලි. ඔව්. ඉතින් බාඩිය පුරන කම් පෙන්නල. ඔය කොයි කාලේද? ගොඩ ඔවා මේ ඒගොල්ලෝ පෙන්නේ කායිකම් ඔවා නැ හදාන් කියන්නේ. හරි. ඒක ඇජෙක් ඉතින් පරම්පරා ක්ලම් පෙන්නේ පිටන්න. අවුරුදු 10 කීයකට විතර පරණයිද ඒක උට? දැන් අවුරුදු 25. වැඩි. නෑ වැඩි. අත්තලන්න කායිකම් හිටපු කියලා නෑ ඔය. අවුරුදු 70ක් විතර. වැඩි. වැඩි නේ. 100කට කරන වැඩි. 100කටත් වැඩි. ඒගොල්ලන්ගේ පුතු හැදුවා, එයාගේ පුතුන්ගේ පුතු හැදුවා. දුවෝ හැදුවා දැන් ඒගොල්ලෝ හැදුවා දැන් අපේ දරුවන් දෙන්න නඩුව දැම්මා. හරි. අත්තන් හන්දිසි ඔක්කොම දැම්මා. එතකොට ගස්පෙළනත් බේත් වලට ගත්තද? ගත්තා. ඔය ගන්නවා. ගන්නවා නේද? බේත් කීපයකට කෝකටද වාලි මතක? බම්බු වල ගන්නවා. බාක් වල ගන්නවා. සම්බර කාන් වල ගන්නවා. සාවුල් සාලි වල ගන්නවා. ගස්පෙළන ගන්නවා. ගන්නවා. ඒක ගඩාන්න තැන්දෙන් බාලා නිකල ගන්නවා. සම්බර ගන්න නිකල ගන්නවා. හරි හරි. ඒකේ මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ අම්මා. ඒක ගුල්ලයි. ඒක නිකල. ඒක ගුල්ල ඒක නේ. වෙන මොනවද ගන්නේ? ඇඟ ඇඟේ ගන්න ගන්නවා නේ. ඇඟේ ගන්නේ ඔළුවට ගත්ත හැටි. ඔළුවට ගන්න. ඇඟේ ගන්නද? ඔළුවට ගන්න. ඔළුවට ගන්න කුණියනවා. මේ වෙනකොට මේ ලෝකයේ ජනතාව අර සබන් භාවිතයේදී ගොක් උසා ගන්න මේ සොබා දහම විසින් නිෂ්පාදනය කරන සබම් අරගෙන විශේෂයෙන්ම පුංචි දරුවන්ගේ සෞඛ්‍ය නගසිරීම සඳහා පවිත්‍රතාවය සඳහා භාවිතා කරන්නට. ඉතින් කෘතීම සබන් නරකයි කියනවා නෙමෙයි, ඊට වැඩි ලොකු ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා මේ සොබා දහම නිෂ්පාදනය කරන සබන් වලට. ඉතින් අපිට පුළුවන්කමක් තිබෙනවා නම් ගස්පිලෙන ශාකයේ මේ ගෙඩි අරගෙන මේකෙන් සබන් වශයෙන් මුළු ලෝකෙට ලබා දෙන්න එක ඉතාමත්ම වැදගත්. ඒ වගේම ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ප්‍රයෝජනවත් කටයුත්තක් වෙනවා. හැබැයි වෙලා තියෙන්නේ දැනට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මේ ගස්පෙළන ශාකය ශ්‍රී ලංකාවේ පහත රට කලාපවල විවිධ කලාපයේ මෙන්ම අතරමැදි සාවිලි කලාපවල සුලභ ශාකයක් සුලභ වෘක්ෂයක් හැටියට තමයි මේ පොතපතේ වාර්තා වෙලා තියෙන්නේ. නමුත් දවසින් දවස මේ ගස්පෙළන ශාකය අපි අතරින් තුරන් වෙලා යනවාදෝ කියලා හිතෙනවා. විශේෂයෙන්ම මේක මේ අපි බීජ මගින් තමයි පැල කරගත්තේ. බීජ මගින් පැල කරගන්නකොට මේ තරමක් දුර්වලතාවයක් තියෙනවා මේ හැලවීම පිළිබඳව. ඉතින් අපිට දැන් තවන් ආරම්භ කරලා මේක වගා කිරීමේ කටයුතු කරගෙන යන්න සිදු වෙලා තියෙනවා. අනික් කාරණේ තමයි මේ ශාකයේ ඉතාමත්ම අහිංසක ශාකයක් නිසා ගස්පෙළන ශාකය අපිට ගෙවතුවල ඒ වගේම පාසල් උයන්වල හාරියල භූමිවල පවා සිටුවලා මේ ගෙඩි අරගෙන සබන් නිෂ්පාදනය කිරීම සඳහා ස්වභාවිකව දායකත්වය ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් බීජ මගින් පැල කර ගැනීම, ඒක තවන් පාලනය සඳහා යොදා ගැනීම, සමහර විට මේ තවන් පැල අපිට විකුණලත් ආදායමක් ලබා ගන්න පුළුවන් තත්ත්වයක තිබෙනවා. ශාකෙන් නිවැරදිව හඳුනාගෙන මේ ගස්පෙළන ශාකය එහි වගා කටයුතු දිරිමත් කළහොත් ශ්‍රී ලංකාවේ
අනාගතයට ඉතාමත්ම ප්‍රයෝජනවත් ආර්ථික වශයෙන් වැදගත් වන සොබා දහම සතු දායදයක් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා මේ අවස්ථාවේදී මතක් කරන්නට කැමැතියි.